මෙම අලංකාරමත් උදැස්සනත් යේසුස් වහන්සේගේ අනර්ග නාමයෙන් විවිධ පළාත් ගම්මාන දේශයන් තුළ උදැස්සන යත්නාවට එක් සිත නොබ හැම කෙනෙක්ව ඉතාමත් ආදුරයෙන් පිළිගන්නවා. විදෙස් ගතව මෙම යත්නා කාලයට එක් සිතන ඔබද ඉතාමත් ආදුරයෙන් පිළිගන්නවා. හොඳ අද දවස්සේ අපි දෙවියන් වහන්සේගේ වචනය කෙරෙහි අපි අවධානය යොමු කරන්නට යනවා. දවස ආරම්භ කරන්නට ප්‍රථමයෙන් අපි ස්වාමීන් වහන්සේගේ අභිමුඛේ කාලය ගත කරන විට ඒ ඉතා අනර්ග දෙයක් විදිහට තිබෙන්නට යනවා. දවස පුරාවට උන්වහන්සේගේ ප්‍රීතිය තුළ අපේ දිවි ගමන ඉදිරියට ගමන් කරන පිණිස මේ උදැස්සන කාලයේ මහත් අනුග්‍රහයක් අප එක්කෙනා මත නිදහස් වෙමින් තිබෙනවා. අප විනාශ නොවේ ස්වාමීන් වහන්සේගේ කරුණාවල් නිසාත් අප ජීවත් වන්නේ උන්වහන්සේගේ අනුකම්පාවල් නොනවතින නිසාත්ය. ඒවා උදේන් උදය අලුත්ව තිබේ. ප්‍රේමණීය සහෝදරයා සහෝදරිය, ඔබ උදැස්සන නැකිට උන්වහන්සේ තුල යත්නා කරමින් නමස්කාර කරමින් ඔබේ දිවි ගමන ආරම්භ කරන විට ඔබ සිළු ස්ථාන තුල ජය ගන්නට යනවා. දෙවියන් වහන්සේගේ ජීවනදායක ආත්මයන්න් වහන්සේ අප සිළු දිනාව බලවත් කරමින් උන්වහන්සේ අප ඉදිරියට රැගෙන යමි සිටිනවා. මිනිස්සු දවස ආරම්භයේ අපි උන්වහන්සේ තුල යාඥා කරමින් දවස ආරම්භ කරන්නට අවශ්‍යයි. හොඳ අද දවසේ අපි යෙසායා 60 වෙනි පරිච්ඡේදයේ පළවෙනි වගන්තියට අපි අවධානය යොමු කරන විට ස්ථානයේ සඳහන් කර තිබෙනවා, නැකිට බැබලියන්ය මක්නිසාද නුඹේ ආලෝකයේ පැමිණුනේය, ස්වාමීන් වහන්සේගේ තේජසද නුඹ කෙරේ උදාවිය. ප්‍රේමන්ත සහෝදරයා සහෝදරිය, අපි ආත්මෙන් ජොලිතව අපි උන්වහන්සේගේ අභිමුඛේ යාඥාවට පිපිදෙන විට, අපි දෙවියන් වහන්සේගේ වචනේ මෙනෙහි කරන්නට අපි කාලය දෙන විට, අපි දෙවිඳුන්ව නමස්කාර කරන විට අපි බැබලෙන්නට යනවා. උන්වහන්සේගේ වචනේ පැහැදිලිව සඳහන් කරා, නැකිට බැබලයන්ය. ඉතා වැදගත් දෙයක්. අපි උන්වහන්සේ තුල ආත්මික පිපාසය ඇතුව අපි උන්වහන්සේගේ අභිමුඛයට ගමන් කරන විට අපේ ජීවිතේ බැබලෙන්නට යනවා. උන්වහන්සේගේ තේජස ඔබේ ජීවිතේ මත ගලා යන්නට යනවා. එවිට ඔබේ ආත්මික ජීවිතේ සඵල වෙන්නට යනවා. ඔබ ආර්ථිකව සඵල වෙන්නට යනවා. ඔබේ ජීවිතේ නිරන්තරයෙන්ම සුවය ගලා යන්නට යනවා. මිනිස්සා සෑම උදැස්සනක පිපිදෙමු, නැකිට බැබලෙමු. ජීවිතේ අපි යත්නාවට කාලය දෙන විට, අපි දෙවියන් වහන්සේව නිරන්තරයෙන් නමස්කාර කරන විට ජීවිතේ බැබලෙන්නට යනවා. තේජස් මහිමේ ලිදරව් වෙන්නට යනවා. ප්‍රේමන්ත සහෝදරයා සහෝදරිය, අදවස්සේ ඔබ කුමන වාතාවරණයක් තුළ ජීවත් වුණත් ඔබ උන්වහන්සේට කාලය දෙන්නට පටන් ගන්නවා නම්, ඔබ ආත්මයන් වහන්සේ තුල යාඥා කරන්නට පටන් ගන්නවා නම්, ඔබ අන්‍ය භාෂාවෙන් යාඥා කරන කෙනෙක් නම්, ඔබ දෙවියන් වහන්සේගේ වචනේ දිනපතා මෙනෙහි කරන කෙනෙක් නම්, ඔබේ ජීවිතයේ බලවත් ආශිර්වාදමත් තලයකට ඔබ ගමන් කරන්නට යනවා. එම නිසා අපි නැගිටින විට බැබලෙන්නට යනවා. උන්වහන්සේගේ වචනේ මේ උදැස්සන අපිට කතා කරනවා, නැකිට බැබලියන්ය. එනම් දවස ආරම්භ කරන්නට පෙතමෙන් ප්‍රථම ස්ථානයේ අපි දෙවියන් වහන්සේට අපේ ජීවිතය දෙමින් අපේ දිවි ගමන ඉදිරියට ගමන් කරමු. ඔබ දිනපතා උන්වහන්සේගේ අභිමුඛේ ප්‍රීතිය අත්දකින්න. උන්වහන්සේගේ අභිමුඛේ මහත් වූ ප්‍රීතිය අපේ ජීවිතේ ගලා යන්නට යනවා. මිනිස්සාද දවසේ ඔබ කුමන වාතාවරණයක්, කුමන පළාතක්, දේශයක් තුල ජීවත් වුණත්, අද දවසේ ඔබ ඉන්න ස්ථානයේ ඔබ විවිධ වේදනා මැදිය ඔබ ජීවත් වුණත්, ස්වාමීන් වහන්සේගේ ආත්මයන්න් වහන්සේ ඔබව ජීවත් කරන්නට යනවා. උන්වහන්සේ කිසිසේත්ම ඔබ වත් නහරින්නා වූ ජීවමාන දිවියන් වහන්සේ. උන්වහන්සේ ඔබ බලවත් කරන්නා වූ, ඔබට ශක්තිය සුවය නිදහස් කරන්නා වූ ජීවමාන දිවියන් වහන්සේ. ප්‍රේමන්ත සහෝදරයා සහෝදරිය, අපි උන්වහන්සේ සමග අපේ දිවි ගමන ගමන් කරන විට සෑම ස්ථානයක් තුළ උන්වහන්සේ අපව බලවත් කරන්නට යනවා. එහි වැදගත්කම නම් උන්වහන්සේගේ වචනේ සුදයන් 15 වෙනි පරිච්ඡේදයට යොමු කරන විට අපට උන්වහන්සේ සමග තිබෙනා වූ සම්බන්ධතාවය පිළිබඳ පැහැදිලි එළිදරව්වක් නිදහස් කර තිබෙනවා. අපි උන්වහන්සේ තුළ පවතින විට සෑම උදැස්සනක, අපි උන්වහන්සේගේ වචනය තුළ පවතින විට අපේ දිවි ගමන බලවත් වෙන්නට යනවා. උන්වහන්සේගේ වචනය තුළ
අපේ ජීවිතේ ගොඩනැගෙන්නට යනවා. මිනිස්සා සෑම උදෑසනක අපි දෙවියන් වහන්සේගේ අභිමුඛයේ අපේ ජීවිතය ආරම්භ කරමු. උනාසය අප සමග ජීවත් වෙනා වූ දෙවියන් වහන්සේ, ඔබ විවිධ පළාත් ගම්මාන නගර තුල මේ උදෑසන යත්නාවට විවිධ පසුබිම් තුලින් ඔබ සහභාගී වන හැම කෙනෙක්, ඔබ සියලු දෙනාට යේසුස් වහන්සේ ප්‍රේම කරනවා. උනාසයේගේ පහරවල් තුලින් මේ උදෑසන කාලේ උනාසය ඔබේ ජීවිතය මත බලවත් වූ සුවය නිදහස් කර තිබෙනවා. සියලු අන්ධකාරික බැඳුම් වලින් උන්වහන්සේ සියලු දෙනාව නිදහස් කර තිබෙනවා. දෙවියන් වහන්සේගේ පුත්‍රයා ප්‍රකාශ කරනු ලැබුවේ ඒ සියලු යක්ෂයාගේ ක්‍රියාවල් බිඳ දමන පිණිසයි. උනාසයේගේ සුදලේ කරුණු කොටගෙන අප සියලු දෙනාව පවිත්‍ර කර තිබෙනවා. උනාසයේගේ ලේද සියලු පාපුලින් අපෝ පවිත්‍ර කරනු ලැබුවා. එම නිසා මේ උදෑසන කාලේ ඔබේ හදවත විවෘත කරමින් ජීවමාන දෙවියන් වහන්සේව මේ අහසින් යට පොළවෙන් උඩ මිනිස්සුන්ට ගැලවීමට දෙන ලද එකම නාමය වන යේසුස් වහන්සේගේ අනර්ග නාමයේ ඉදිරි අපි දෙවියන් වහන්සේට මොහොතක් නමස්කාර කරන්නට පටන් ගමු. අපි උන්වහන්සේගේ අභිමුඛේ අපි උන්වහන්සේට ප්‍රශංසා කරන්නට පටන් ගමු. අද දවසේ මේ මෙලිදරව්ව ඔබේ ජීවිතයට ලබා ගන්න ප්‍රේමවන්ත සහෝදරයා සහෝදරිය නැකිට බබලෙන්න උන්වහන්සය තුල පවතිමු. ජීවමාන දෙවියන් වහන්සේගේ අභිමුඛේ අපි ගමන් කරමු. උන්වහන්සේ සදාකාලික දෙවියන් වහන්සේ, සිටියා වූ සිටින්නා වූ මතු පැමිණෙන්නා වූ ਸਰව බලධාරී දෙවියන් වහන්සේ. උන්වහන්සේ දුවිල්ලේ මනුෂ්‍යව නිර්මාණය කරලා ජීවනේ උස්ම දුන්නා වූ උතුම් උසස් වූ දෙවියන් වහන්සේ. ලෝකේද ඒ සිළු වැස්සියන් ද උන්වහන්සේ තුල ඉබෙනවා. ප්‍රේමවන්ත සහෝදරයා සහෝදරිය, උන්වහන්සේගේ වචනේ පැහැදිලිව සඳහන් කරා උන්වහන්සේ තුල ජීවනේ තිබුණා. ඒ ජීවනය මනුෂ්‍යයන්ගේ ආලෝකයේ උනා. අප සිළු දිනා ආලෝකමත් කරන්නා වූ ජීවමාන දෙවියන් වහන්සේ, උන්වහන්සේ බලවත් වූ දෙවියන් වහන්සේ, උන්වහන්සේ ප්‍රේමණීය දෙවියන් වහන්සේ. සහෝදරයා සහෝදරිය, උනාස්සේගේ ප්‍රේමය සිහි කරන්න, උනාස්සේගේ ආලෝකය සිහි කරන්න. ආලෝකේ වනාහි අන්ධකාරයේ බබලයි. අන්ධකාරයේද ඒ ග්‍රහණය නොකලේය. ලෝකෙට එන්නා වූ සියලු මනුෂ්‍යයන් ආලෝකමත් කරන්නා වූ ඒ සැබෑ වූ ආලෝකේ නම් අපගේ ස්වාමී වූ යේසුස් වහන්සේගේ ඒ දිව්‍යමය ආලෝකයයි. දෙවියන් වහන්සේ ස්වකීය ජාතක පුත්‍රයාණන් දෙන තරම් උනාස්සේ ලෝකයට ප්‍රේම කළා. එසේ කළේ උන්වහන්සේ කෙරේ අදහගන්න සෑම දෙනා විනාශ නොවී සදාකාලික ජීවනය ලබන පිණිසයි. අදවස්සේ මේ උදෑසන කාලයේ ඔබේ හදවත විවෘත කරමින් යේසුස් වහන්සේට ඔබේ ජීවිතයට ආරාධනා කරන්න. ඔබ යම් අලුත් අය මේ යත්නා කාලයට එක්සිත් වෙනවා නම් ඔබ කියන්න, ස්වාමිනි මට උදව් කරන්න, සිළු ප්‍රශ්න ගැටළුලින් මාව නිදහස් කරන්න, සිළු බැඳුම් වලින් මාව නිදහස් කරන්න කියලා ඔබ හැම කෙනෙක් යේසුස් වහන්සේට ඔබේ ජීවිතයට ආරාධනා කරන්න. උන්වහන්සේ කුරුසයක් මත ජීවිතේ පූජාවක් කරලා දින තුනකින් මළවුන්ගෙන් නැගිටලා ජීවමානව වැඩ සිටිනා වූ දිව්‍යන් වහන්සේ, ඔබ උන්වහන්සේට ආරාධනා කරන විට උන්වහන්සේ ඔබේ ජීවිතයට ඇවිත් ඔබට ආශිර්වාද කරන්නට යනවා. ඔබ තනි වෙලා නැහැ. දිව්‍යන් වහන්සේගේ ආත්මයන් වහන්සේ ඔබ වටා ජීවත් වෙනවා, ඔබ තුල ජීවත් වෙනවා. ප්‍රේමවන්ත සහෝදරයා සහෝදරිය, ඔබ විදේශගත වෙලා ඉන්න බොහෝ දෙනෙක් මේ යාත්‍රා කාලයට එක්සිට් වෙලා සිටිනවා. ඔබේ දේශය තුල තනි වෙලා නැහැ. දෙවියන් වහන්සේගේ ජීවනදායක ආත්මයන් වහන්සේ ඔබ තුල, ඔබ වටා උනස්සේ වාසය කරමින් උනස්සේ ඔබ බලවත් කරන්නා වූ දෙවියන් වහන්සේ, ශක්තිමත්ව ධෛර්යමත්ව ඔබේ දිවි ගමන ඉදිරියට ගමන් කරන්න කිසි කෙනෙක් තනි වෙලා නැහැ. ඔබ යේසුස් වහන්සේට ඔබේ ජීවිතයට ආරාධනා කරනවා නම් උනස්සේ කැමති ඔබේ ජීවිතේ සිළු ස්ථාන තුල ආශිර්වාද කරන්න. උනස්සේ කැමති ඔබට සුවය දෙන්න. උනස්සේ කැමති ඔබ සිළු බැඳුම් වලින් නිදහස් කරන්න. උනස්සේ කැමති සිළු පවුල් අසමදාන වලින් ඔබ නිදහස් කරන්න. ඉතා ආශිර්වාදමත් ජීවිතයක්, ඉතා බලවත් වූ ජීවිතයක් තුලට ඔබ රැගෙන යන පිණිස හොඳයි මේ උදෑසන කාලේ අපි දෙවියන් වහන්සේට මොහොතක් නමස්කාර කරමින් අපි ඉදිරියට ගමන් කරමු. මේ යාත්‍නා කාලය තුල අපට බොහෝසේ ප්‍රේම කරන්නා වූ දයාබර දිවි පියාණනි, මේ අලංකාරමත් උදෑසන අපි ඔබ වහන්සේට ස්තුතිවන්ත වෙනවා.
සෑම දවසක් තුල ස්වාමිනී උදෑසන යත්නාවට සහභාගි වෙන ස්වාමිනී සියලු සෙනඟ ඔබ හස්සේට අපි බාර කරමින් ස්තුතිවන්ත වෙනවා. ජීවමාන දෙවි පියාණනි, බොහෝ දෙනෙක්ව නිදහස් කරමින්, ආර්ථිකයේ බලවත් වෙනස්කමක් කරමින්, සුවය තුල බලවත් වෙනස්කමක් කරමින්, ආත්මික තලයේ බලවත් ආලෝකයට උන් සියලු දෙනා ආලේප කර තිබෙන නිසා ස්තුතිවන්ත වෙනවා. මේ අලංකාර උදෑසන නිසා ස්තුති. දවස ආරම්භ කරන්නට ප්‍රථමයෙන් ඔබ හස්සේගේ අභිමුඛයේ කොතරම් ප්‍රීතියක්ද ස්වාමිනී. අපි ඔබ හස්සේගේ ප්‍රේමණීය නාමයට ගෞරව කරනවා. නිවාඩුවට සැනසෙල්ලට ජීවිත ඇතුල් වෙන නිසා ස්තුති ස්වාමිනී. ඔබ හස්සේගේ ආත්මයන් වහන්සේ තුල යාත්‍නා කරන විට සියලු දෙනා නිවාඩුවට ඇතුල් වෙන්නට යනවා, නිස්කලංකයට ඇතුල් වෙන්නට යනවා, සමාදානයට ඇතුල් වෙන්නට යනවා. ජියෝමාන දෙවි පියාණනි, මේ උදැස්සන කාලේ අපි ඔබ හස්සේගේ ප්‍රේමණීය නාමයට ගෞරව කරනවා. ඉහළ හස්සේ පොළොව තලයේ පුදුම දේවල් කළා වූ දෙවියන් වහන්සේ, සිළු රෝග සුවපත් කළා වූ ජියෝමාන දෙවියන් වහන්සේ, දෙවියන් වහන්සේගේ පුත්‍ර වූ යේසුස් වහන්සේ අපට දෙන තරම් ඔබ හස්සේ අපට ප්‍රේම කළා, නිමාවක් නැති ප්‍රේමය. ස්වාමිනී ඔබේ නාමයට ගෞරව වේවා, ඔබේ නාමයට ප්‍රශංසා වේවා. සදාකාලික දෙවියන් වහන්සේ, ඉරහඳ තාරකාවල් නිර්මාණය කළා වූ ජීවමාන දෙවියන් මහසී, ස්වාමිනිය ඔබේ නාමයට ගෞරව වේවා. අපට ප්‍රේම කළා වූ උතුම් සුදු වූ පියාණනි, මේ උදැස්සන කාලේ අපි ඔබ හස්සේගේ මහිමාන්විත නාමයට ගෞරව කරනවා. අපි ඔබ හස්සේට ප්‍රශංසා කරනවා. සිළු ගින්නෙන්, සිළු ජලයෙන්, සිළු විපත්ති වලින් අපෝ රැකගත්තා වූ දිවියන් මහස්සේ, සිළු පීඩා වලින් අපෝ රැකගත්තා වූ දිවියන් මහස්සේ, සිළු සිත් වේදනා වලින් අපෝ සුවපත් කළා වූ ජීවමාන දිවියන් මහස්සේ, ස්වාමිනිය ඔබේ නාමයට ගෞරව වේවා. කිසිම විපත්තියකට ඔබ හස්සේ විශ්වාස කරන මනුෂ්‍යව පරාජයට පත් කරන්න බෑ. ඔබ හස්සේ සියල්ල තුල වූ ජයග්‍රහණයේ තලයට ඔසවන්නා වූ දිවියන් වහන්සේ, බලයෙන්වත් ශක්තියෙන්වත් නොවේ, සියල්ල දිවියන් වහන්සේගේ ආත්මයන් වහන්සේ තුලින් අපි ප්‍රශංසා කරනවා. අපෝ ජීවත් කරන්නා වූ සුද්ධාත්මයන් වහන්සේට මේ උදැස්සන කාලේ අපි ප්‍රශංසා කරනවා. අපි උන්වහන්සේට ගෞරව කරමු, අපි ප්‍රශංසා කරමු. මහිමාන්විත දෙවියන් වහන්සේගේ අභිමුඛී විවිධ පළාත් ගම්මාන නගර තුල එක්සිත්ව යාඥා කරන විට ඒ කොපමණ අලංකාර මැදයක්ද ස්වාමිනාහස්සේගේ අභිමුඛයේ සිළු දෙනා එක්සිත් වෙන විට අලංකාර මැදේවල් සිදු වෙන්නට යනවා. ප්‍රාතිහාරයේ මේ ක්‍රියාවල් බැස පැමිණෙනවා. මේ උදැස්සන කාලේ දිව්‍ය මේ හාස්කම් ජීවිත මත පැමිණෙනවා. ස්වාමි යේසුස් වහන්සේගේ නාමයෙන් විශ්වාස කරමින් උන්වහන්සේට ස්තුති කරන්න. ජීවමාන දෙවියන් වහන්සේ, අප අතරේ වැඩ සිටිනා වූ දෙවියන් වහන්සේ, ස්වාමිනිය ඔබේ නාමයට ගෞරව වේවා. ඔබ මෙතනයි ස්වාමිනී. අප අතරේ ජීවත් වෙනා වූ දෙවියන් වහන්සේ, අපට මඟ සදන්නා වූ දෙවියන් වහන්සේ, පොරොන්දු රකින්නා වූ ජීවමාන දෙවියන් වහන්සේ, ඔබ හස්සේගේ සෙනඟට මගක් නොමැති වෙන විට ඔබ හස්සේ මඟ සදන්නා වූ දෙවියන් වහන්සේ, සෙනඟට අපහස් වෙන විට, සෙනඟ වේදනාවට ලක් වෙන විට ඔබ හස්සේගේ බලය ඔවුන්ගේ ජීවිතය මත සම්පූර්ණ කරන්නා වූ දෙවියන් වහන්සේ, මාගේ කරුණාව නුඹට සෑහේ, නුඹේ දුර්වල කමෙහිදී මාගේ බලය නුඹ කෙරේ සම්පූර්ණ වෙනවා කියලා ඔබ හස්සේගේ වචනේ ඔබ හස්සේගේ මෙහෙකරුවන්ට ඔබ හස්සේ සඳහන් කළා. ස්වාමිනී, ඔබේ නාමයට ගෞරව වේවා, ඔබගේ නාමයට ප්‍රශංසා වේවා. අප සියලු දෙනා එක්සිත්ව ඔබ හස්සේගේ සදාකාලික නාමයට මේ උදැස්සන කාලේ මහිමය ගෞරව සෝමින් දිව්‍ය අභිමුඛයට හත් වෙනවා. පියාණනි, සිළු මහිමය ගෞරව ඔබ හස්සේටයි. යේසුස් වහන්සේගේ අනර්ග නාමයෙන් යහපත් වූ දෙවි පියාණනි, හොඳද දවස්ය අපි ආරම්භ කරන්නට ප්‍රථමයෙන් විවිධ පළාත් ගම්මාන නගර දේශයන් තුල විදේශගත වින ඔබ හැම කෙනෙක් මත ඔබේ රැකියාව, ව්‍යාපාරය, ඔබේ පවුල ගැන අපි යාඥා කරන්නට යනවා. මුළු හදවත විවෘත කරමින් උන්වහන්සේ තුල එක්සිත් වෙන්න අප ඔබ උදෙසා යාඥා කරන්නම්. අහසත් පොළොවත් එහි ඇති සියල්ලත් මවා පාලනය කරන්නා වූ
ජියෝමාන දයාපුර දිවිපියාණනි, ඔබහන්සේගේ පුත්‍ර වූ අපගේ ස්වාමි වූ යේසුස් වහන්සේගේ අනර්ග නාමයෙන් දේශය තුළ විදේශ ගතව උදැස්සන යක්නාවට එක්සිතන හැම්ම කෙනෙක් ඔබහන්සට බාරයි. ඔවුන්ගේ දරුවන්, සහෝදර සහෝදරියන්, මව්පියන් හැම්ම කෙනෙක් අපි ඔබහන්සට බාර කරමින් යාඥා කරනවා. ව්‍යාපාරයේ බාරයි පියාණනි, ගොවිතැන් රැකී රක්ෂාවන් බාරයි, දරුවන්ගේ අධ්‍යාපනයේ බාරයි, විදේශගතව හැම කෙනෙක් කරන්නා වූ රැකියාවන් බාරයි. ස්වාමීන් වහන්සේ කරන සියලු වැඩ අපි ඔබහන්සට බාර කරමින් යාඥා කරනවා. දැන් ස්වාමිනී, යේසුස් වහන්සේගේ බලවත් වූ අනුග්‍රහය සියලු ජීවිත මත නිදහස් කළ මැනව, දැන් ඔබහන්සේගේ බලවත් වූ අනුග්‍රහය අදවසේ සියලු ජීවිත මත ගලා යනවා. අනුග්‍රහයද සත්‍යතාවයද පැමිණෙන්නේ අපගේ ස්වාමී වූ යේසුස් වහන්සේ කරුණ කොටගෙනයි. උන්වහන්සේ තුලින් නිදහස් වුණා වූ බලවත් අනුග්‍රහය දැන් ජාතීන් මත, දේශයන් මත ගලා යනවා. සුද්ධාත්මයන් වහන්සේගේ බලය අදවස ජයග්‍රහයිකව ගත කරන පිණිස ඔබේ ජීවිතයේ මත බලවත් ලෙස ගලා යනවා. සුවේ ආලේපේ දැන් ඔබ මත ගලා යනවා. ජයග්‍රහණයේ ආලේපේ දැන් ඔබ මත ගලා යනවා. නිදහස් කිරීමේ බලය දැන් ඔබ මත ගලා යනවා. මිදීමේ ආලෝකයේ දැන් ඔබ මත ගලා යනවා. ආශිර්වාද කරනවා අපගේ ස්වාමී වූ යේසුස් වහන්සේගේ නාමයෙන්. ජයග්‍රහයිකව ඉදිරියට ගමන් කරන්න උනස්සේ ඔබට බලය නිදහස් කරනවා. ඔබේ ව්‍යාපාරය සඵල වෙනවා, ගොවිතැන් සඵල වෙනවා, රැකී රක්ෂාවන් සඵල වෙනවා, දරුවන්ගේ අධ්‍යාපනය තුළ ඔවුන් ඉදිරියට ගමන් කරන්නට යනවා. ඔවුන් දෙවියන් වහන්සේගේ නාමයේ මහිමයට පත් කරන්නට යනවා. ආශිර්වාද කරනවා මේ උදැස්සන කාලයේ දිව්‍යමය අනුග්‍රහය, සුවය, මිදීමේ ආලෝකය සියලු ජීවිත මත බලවත් ලෙස ගලාගෙන යනවා. ස්වාමිනේ ඔබේ නාමයට ගෞරව කරනවා. සියලු බාධාවල් කඩා දමනවා, සියලු පොරබැදීම් කඩා දමනවා, සියලු අන්ධකාරික ක්‍රියාවන් යේසුස් වහන්සේගේ බලවත් වූ නාමයෙන් සම්පූර්ණ කඩා පැඳ දමනවා. යේසුස් වහන්සේගේ නාමයෙන් රෝග පහ වෙලා ගියාවයි, ආර්ථික පීඩන පහවෙලා ගියාවා යේසුස් වහන්සේගේ නාමයෙන්. ආර්ථික සඵලත්වයේ පැමිණේවා, සුවේ ශරීර මත පැමිණේවා. ඉස්සපටන් පාපතුල දක්වා ලේ මස්සට නහර සන්ධියට මිදුලු ස්නායු හරහා ආත්මය ප්‍රාණය ශරීරයේ මත දිව්‍යමය සුවය ක්‍රියාත්මක වේවා. ස්වාමිනී ආශිර්වාද කළ මැනව ඔබහන්සේ අපට කරුණා කළා වූ දෙවියන් වහන්සේ සදාකාලික පියාණනි, උදැස්සන යාඥාවට සෑම දවසක් තුළ එක්සිත් වෙන හැම කෙනෙක් අපි ඔබහන්සේට බාර කරමින් යාඥා කරනවා. දරුවන් මත නුවණ, ප්‍රඥාව, දැනගැන්ම ස්වාමිනී නිදහස් කළ නිසා ස්තුතියි. සහෝදර සහෝදරියන් මත ඔවුන්ට නිදහස් කළා වූ බලවත් ආලේපේ නිසා ස්තුතියි. ශක්තිය නිසා ස්තුතියි. දවස ජයග්‍රහයිකව ගත කරන පිණිස ඔබහන්සේගේ බලවත් අනුග්‍රහයෙන් හැම කෙනෙක් වට කර නිසා අපි ඔබහන්සේගේ මහිමාන්විත නාමයට අපි ගෞරව කරනවා පියාණනි. ඔබ වන් නාමයක් නෑ ස්වාමිනී, ඔබේ නාමයට ස්තුතිවන්ත වෙනවා. පුදුම කරුණාවෙන්, පුදුම අනුග්‍රහයෙන් අප වට කළා වූ දිවියන් වහන්සේ ස්වාමිනී, ඔබේ නාමයට ගෞරව වේවා. අදවසේ ස්වාමිනී මේ යාඥා කාලයට යම් අලුත් කෙනෙක් සහභාගි වී සිටිනවා නම් ස්වාමිනී ඔවුන්ගේ ආර්ථිකයේ මත, ස්වාමිනී සුවය මත, ආත්මික තලයේ ඔවුන්ට යම් ප්‍රශ්නයක්, ගැටලුවක් තිබෙනවා නම්, පවුලේ යම් අසමදානයක් තිබෙනවා නම් දැන් ඔබහස්සේගේ බලය කරුණ කොටගෙන ස්වාමිනී ඔවුන්ගේ සිළු ගැටළු වලට නිදහස්කම පැමිණෙනවා. දෙවියන් වහන්සේගේ බලය කරුණ කොට ඔබහස්සේ සමස්ත ලෝකවාසී සිළු දෙනාට ප්‍රේම කළා වූ දෙවියන් වහන්සේ, සිළු ජාතීන්ට ප්‍රේම කළා වූ දෙවියන් වහන්සේ, සියලුම ලෝකවාසී හැම කෙනෙකුට ප්‍රේම කළා වූ දෙවියන් වහන්සේ, ඔබහස්සේ සිළු දෙනාගේම දෙවියන් වහන්සේ, ඔබහස්සේ සිළු දෙනාගේම බලවත් වූ පියාණන් වහන්සේ, ස්වර්ග වැඩ සිටින අපගේ පියාණනි ඔබහන්සේගේ නාමයට ගෞරව වේවා. විවිධ පසුබිම් තුලින් උදැස්සන යාඥාවට ප්‍රේමයෙන් එක්සිත වෙන හැම කෙනෙක් මත බලවත් ප්‍රාතිහාර්යමේ ක්‍රියාවන් සිදු වේවා. ඔවුන් ස්ථාන තුලින් නිදහස්සන පිණිස, පවුල් තුල තිබෙන අමාරුකම් වලින් නිදහස්සන පිණිස ජීවමාන දෙවියන් වහන්සේගේ බලය දැන් ඔවුන් මත ක්‍රියාත්මක වෙනවා. යම් අලුත් කෙනෙක්
මේ උදැස්සන යාත්‍නාවට ඔබ එක්සිට් වී සිටිනවා නම් දැන් උන්වහන්සේගේ බලය කරුණු කොටගෙන යේසුස් වහන්සේ කුරුසියේ මත ජීවිතයේ පූජාවක් කළේ අපව ගලවන පිණිසයි. උන්වහන්සේ මේ ලෝකයට පැමිණියේ අපව ගලවන පිණිස. ගැලවුම්කාරයේ කැටියට ප්‍රේමවත් සහෝදරයා සහෝදරිය උන්වහන්සේගේ වචනේ ඒ බව පැහැදිලිව සඳහන් කර තිබෙනවා. එම නිසා ඔබේ ජීවිතය ඔබ බලවත් වෙන්න දෙවියන් වහන්සේ දැන් ඔබේ ජීවිතය මත ක්‍රියා කරමින් සිටිනවා. පියාණන් වහන්සේ විසින් පුත්‍රයාණන් ලෝකයාගේ ගැලවුම් කාර්යයක් කොට වූ බව අපි දුටිමුව. උනස්සේගේ වචනේ බව සඳහන් කර තිබෙනවා. උනස්සේ මේ ලෝකයට ආවේ ගැලවුම් කාර්යයක් හැටියට. මේ උදැස්සන කාලේ උනස්සේ සූදානම් ඔබේ ජීවිතයේ ගැටලු විසඳන්න, ඔබේ ණය ප්‍රශ්න විසඳන්න උනස්සේ තුල බලය තිබෙනවා. ඔබේ ආර්ථිකය විසඳන්න උනස්සේ තුල බලය තිබෙනවා. උනස්සේ ඔබව ඉදිරියට රැගෙන යන්නට යනවා. ජීවමාන දිවියන් වහන්සේ තුල එක්සිට් වෙන්න යේසුස් වහන්සේ කුරුසියේ මත ජීවිතේ පූජාවක් කළේ සමස්ත ලෝකමා සිසිලු දෙනාගේ පාපය උනස්සේ පිට රැගෙන උනස්සේ කුරුසියේ මත ජීවිතේ පූජාවක් කරලා දින තුනකින් මලවුන්ගෙන් නැකිදලා උනස්සේ ජීවමානව වැඩ සිටිනා වූ දිව්‍යන් වහන්සේ ඔබ උනස්සේ විශ්වාස කරනවා නම් මේ උදැස්සන කාලේ ප්‍රාතිහාර්යමේ ක්‍රියාවක් ඔබ මත සිදු වෙන්නට යනවා. අලුතෙන් එක්සිතන ඔබ හැම කෙනෙක් දැන් උනහස්සේ තුලින් යමක් බලාපොරොත්තු වෙන්න. උනහස්සේ තුලින් දැන් ඔබේ ජීවිතයේ අලුත් දෙයක් සිදු වෙන්නට යනවා. සිළු බාධාවල් කඩා වැටෙන්නට යනවා. සුද්ධාත්මයන් වහන්සේගේ ආලෝකය ඔබේ ජීවිතයේ මත මේ උදැස්සන කාලේ බලවත් ලෙස ගලා යමින් තිබෙනවා. දයාබර දෙවි පියාණනි යේසුස් වහන්සේගේ නාමයෙන් දැන් ස්වාමිනි මිදීම හැම කෙනෙක් මත පැමිණේවා. ගැලවීමේ ආලෝකය හැම කෙනෙක් මත පැමිණේවා. ස්වාමිනි අන්ධකාරයෙන් සෙනග මහත ආලෝකයක් දුටුවා. දැන් ඔබ වහන්සේගේ බලවත් ආලෝකය සෙනග මත ප්‍රකාශ වෙනවා. ඔබ වහන්සේ ලෝකයේ ආලෝකයයි. දැන් ස්වාමිනි ආත්මික තලයේ බලවත් ක්‍රියාවන් සෙනග මත දැන් ස්පර්ශ වෙනවා යේසුස් වහන්සේගේ නාමයෙන්. බලවත් ක්‍රියාවන් සිදු වේවා. බලවත් ක්‍රියාවන් සිදු වේවා. සමාදානය සෙනග මත පැමිණේවා. ආශිර්වාද කරනවා මේ උදැස්සන කාලේ සිළු දෙනා සිළු ජාතීන් සිළු පසුබිම් තුලින් මෙම යාත්‍නා කාලේ ටෙක්සිට වෙන හැම කෙනෙක්ව ආශිර්වාද කරනවා අපගේ ස්වාමි වූ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ බලවත් වනර්ග නාමයෙන්. දැන් සිළු මහීමේ ගෞරවය වහන්සේටයි මේ උදැස්සන කාලේ වහන්සේගේ දිව්‍ය අභිමුඛයට හත් වෙනවා. සෙනගගේ ජීවිත නිසා ස්තුති. ඔවුන්ට කළා වූ හැම ආශිර්වාදයක් නිසා පියාණනි අපි ඔබ වහන්සේගේ නාමයට ස්තුතිවන්ත වෙනවා. ඔබ සලස්මිෂ්ඨ වේවා. ඔබ කැමැත්ත කරනු ලැබේවා. ඔබ නාමයේ උසස් වේවා. දෙවියන් වහන්සේගේ ප්‍රේමය පුත්‍රයන් වහන්සේගේ කරුණාව ශුද්ධාත්මයන් වහන්සේගේ ජීවන අනුග්‍රහය ස්වාමිනි සෑම කෙනෙක් මත නිසා ස්තුති. ඔබ අභිමුඛයට හත්වන්නෙමු යේසුස් වහන්සේගේ අනර්ග නාමයෙන් යහපත් වූ දිවි පියාණනි. මුදැ දවසේ උදැස්සන යත්නාවට විවිධ පළාත් ගම්මාන නගර දේශයන් තුළ එක්සිට වෙන ඔබ හැම කෙනෙක්ට උනස්සේ බලවත් ලෙස ආශිර්වාද කර තිබෙනවා. සිල් දෙනා ප්‍රීතියෙන් ජීවත් වෙන්න උනස්සේ ඔබට ප්‍රේම කරනවා. ඔබ හැම කෙනෙකුටම යේසු පිහිටයි.